දේ විසුද්ධි මාර්ගය අපි මේ වෙනකොට දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒකෙනුත් අපි දැන් ඥාන කීපයක් මේ වෙනකොට අපි උපදවාගෙන තියෙනවා. ඒ පළවෙනි ඥානේ සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ කියන්නේ විභාග කරනවා, පරීක්ෂා කරනවා, බෙදලා වෙන් කළ බලනවා. ඒක අපි බැලුවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය හැර අනිකුත් දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන ඒ විසුද්ධි මාර්ගයන් තුළ අපි ඒවා හොඳට විභාග කරලා පරීක්ෂා කළා, බැලුවා. ඉතින් දැන් ඒ ප්‍රතිපදේ සම්මර්ෂණ ඥානේ ඊට පස්සේ අපි උද්‍යවය ඥානේ උපදවා ගත්තා. උදේ කියන්නේ හට ගන්න, වේ කියන්නේ නැති වෙනවා. ඒ ඥානේට පස්සේ තියෙන බංග ඥානේ. බංග කියන්නේ විනාශ වෙනවා කියන එක. නැති වෙනවා කියන එක. ආයි දකින්න නැහැ. ඒකයි බංග කියලා කියන්නේ. විනාශක් ස්වභාවයෙන් යුක්තයි. ඒ ඥානේ පිළිබඳවත් අපි දැන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ කොටස් පහ මූලික කරගෙන දේශනා කීපයක් පසුගිය සති කීපය තුළ දේශනා කළා. අද අපි ගන්නවා මනස, එවත් සිත, එවත් විඥානය, එවත් මනෝද්වාරය. එහෙම එකක් තියෙනවා. එතකොට මේකේ බංගය. ඉතින් උදේවැය කියන එක දැන් තේරුම් අරන් ඉන්න, අවබෝධ කරගෙන ඉන්න, හටගෙන බිඳෙනවා කියන එක. දැන් අපි හට ගන්නවා කියන කෑල්ල අයින් කරනවා. එයි. දැන් ගන්න බිඳෙනවා කියන කෑල්ල. ඒකම දකිනවා. ඒකට කියන්නේ බංග ඥානය. දැන් හටගත්ත ශනේ බිඳෙනවනේ. ඒක දැන් හටගත්ත ශනේ දැක්කා. දැන් බිඳෙන ස්වභාවයටම සිත තියෙනවා. මොකද ඊගාව ඥානෙට යන්න අවශ්‍ය කරන්නේ බංග ඥානය. දැන් අපි ඉස්සෙල් බලනවා මේ මනස, මනෝද්වාරය, විඥානය. දැන්ක වර්තමාන භවයට ආවේ ප්‍රතිසන්දි විඥානෙන්නේ. නැත්තං එන්න බෑනේ. ප්‍රතිසන්දි විඥානයක් ගත්තානේ. ඒතර ප්‍රතිසන්දි විඥානයක් අරගත්ත නිසානේ මනෝද්වාරයක් ගොඩනැගුණේ. නැත්තං ගොඩනැගෙන්නේ නෑනේ. පෙර භවයේ සංස්කාර හේවත් කර්මයන් අපි සිද්ධ නොකර ප්‍රතිසන්දි විඥාණයට ඉඩකඩ සලසලා දුන්නේ නැත්තං එයා පෙර භවෙම නිරුද්ධ වෙනවා. එහෙම උන්නේ නැහනේ. අපි කර්ම මත පිහිනන්න එයාට ඉඩ දුන්නානේ. එයාට ඇවිදින්න, එයාට ඕන විදියට ඒ කර්ම මත ගමන් කරන්න ඉඩ දුන්නු එකේ ප්‍රතිඵලයක් හැටියටනේ අපි මෞකසට බැස්සේ. ඒත් මෞකසට බැහැලා අර නාම රූප දෙකේ ක්‍රියාවට එයාව ආධාර කරගත්, උපකාර කරගත්. විඥාන පත්‍ය නාම රූප. දැන් මනෝද්වාරයේ ක්‍රියාකාරීත්වය එතනදී පටන් ගත්තා. ඒ අලුත් භවයට ඇලුම් කිරීම වශයෙන් ලෝභ සහගත සිතක් හටගත්තා. ඒ අලුතෙන් භවයකට ඇතුල් වුණාම ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ඕනම පුච්චලයේ නන්දි රාග සහගත తත්‍ර తත්‍රාභි නන්දිනි. නන්දි කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. తත්‍ර తත්‍රාභි නන්දිනි ඒ තැන සතුට වෙනවා. එතකොට අලුත් භවයට ප්‍රවිෂ්ඨ වීම තුළ එයා ඒ අලුත් භවය තුළ සතුටක් ලබනවා. ඒ මානසික ක්‍රියාකාරීත්වය. ඒ අලුත්ෙන් ඒ භවයට ඇලුම් කරන ලෝභ සහගත සිතක් එනවා. ඒ ලෝභ සහගත සිතට කියන්නේ රාගය කියලා. දැන් නන්දි රාග සහගත. දැන් විඥානේ ප්‍රවෘත්තියට ඉඩ තියෙනවානේ. දැන් අලුත් භවයේ ස්වභාවය විඳින. ඒකට කියනවා වේදනා කියලා. ඒ අලුත් භවයේ ස්වභාවය හඳුන ගන්නවා. ඒකට කියනවා සංඥා කියලා. ඒ දෙක තියෙන තැන සංස්කාරයන් ගොඩනැගෙනවා. ඒතර වේදනා, සංඥා, සංස්කාර කියන ධර්මතාවයන් එතන ඉඳලා ප්‍රත්‍ය වෙනවා අලුතෙන් අලුතෙන් උපදින විඥාණයට. නාම රූපච්ච විඥාන. ප්‍රතිසන්දියේදී විතරයි විඥානපච්ච නාම රූප. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානේ සංස්කාරයන් මත හටගත්ත ඒ විඥාණය නාම රූප දෙකට ප්‍රත්‍යයි. එතන ඉඳලා නාම රූප දෙක ප්‍රත්‍යයි මේ භවයේ අවසාන චුතිසිත දක්වාම විඥාණයට නාම රූපච්ච විඥාන. දැන් එතකොට මනෝද්වාරයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා.
දැන් මනෝ ద్వාරය. ඊට පස්සේ ඒක දොරක් වෙනවනේ. මොකටද? බාහිර නාම රූප දෙක අරමුණු කරන්නේ. ඒකට කියනවා ධම්මා රම්මන කියලා. ඇසින් අරමුණු කරන්නේ රූප, රූපාරම්මන. කනෙන් ශබ්ද අරම්මන. නාසයෙන් ගන්ධ අරම්මන. දිවෙන් රස අරම්මන. කයෙන් පොට්ටබ්බ අරම්මන. මනසින් ධම්මා අරම්මන. ඒ ගන්නේ එක රූපයක් එක නාමයක්. පසුගිය දිනවල පසුගිය කාලේ විඳපු වින්දනයක් අරමුණු කරනවා. ඒ විඳීමේ ස්වභාවයෙන්. පසුගිය ඒවා හඳුනාගත්ත දේවල් අරමුණු කරනවා සංඥාවෙන් ගන්නවා. ඒ පිළිබඳව සිත් බලවත් වෙච්ච ආකාරය බලවත් වෙච්ච සිතුවිලි අරමුණු කරනවා. ඒකට කියව චේතනා. තර වේදනා සංඥා චේතනා අරමුණු කරනවා. එහෙම නැත්නම් අතීතයේ දැකපු රූප, එහෙම නැත්නම් ආපු ශබ්ද, එහෙම නැත්නම් ගන්ධ සුවඳ, එහෙම නැත්නම් රසය, එහෙම නැත්නම් පහස අරමුණු කරනවා. ඒකට කියන්නේ ධම්මාරම්මන. දැන් අරගෙන දැන් අරමුණ අරගෙන ద్వාරෙන් ඇතුල් වෙන්නේ. මනෝ ద్వාරෙන්නේ. මනෝ ద్వාරෙන් ඇතුල් කළා දෙනවා මනායතනෙට. මනායතනෙට බාර දෙනවා. ආයතනය කියන්නේ නිපදවීමේ හැකියාව ඇති තන ආයතනය. දැන් නිපදවන මොනවද නිපදවන්නේ? මනෝ විඥානය. අර රූපයක් අරමුණු කළා, එහෙම නැත්නම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් අරමුණු කළා හටගත් ඒවා මනෝද්වාරයෙන් ඇතුල් කළා දුන්නා මනායතනෙට ආයතනෙට. දෙතෙන් ඉඳලා ආයතනයක් කියලා. ద్వාරය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඇතුල් කළ දෙන්න විතරයි. මනෝද්වාරය. දොරක්නේ. ద్వාර කියන්නේ දොරක්. දැන් ඇතුල් කළ දීලා ආයතනයට බාර දුන්න මනායතනයට අලුත්ම ඒවා ටිකක් නිපදවන්නේ. ඒ තමයි මනෝ විඥානය. ඒක. ඒකම නිපදවන මනෝ සංපස්සය ස්පර්ශය. ඒකම නිපදවන මනෝ සංපස්සජ වේදනාව විඳීමක් තියෙනවනේ. ඒව අරමුණු කරලා විඳිනවනේ මනසින්. ඒකට ඒ අරමුණ ස්පර්ශ වීම මනෝ සංපස්සේ. ඒ අරමුණ අරගෙන හටගත් සිත ආරම්භ කළා දුන්නු හදලා දුන්නු සිත මනෝ විඥානයයි. ତර වේදනා සංඥා ස්පර්ශ විඥාන. වේදනා සංඥා දෙක ඊගාවට ස්පර්ශ දෙනවා සංස්කාරයට මනෝ සම්පස්සජ චේතනා. හරිද? දැන් එතකොට දැන් මේ තියෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක්නේ. රූපයක් අරමුණු කළා නම් ඒ රූපේ ක්‍රියාව. දැන් රූපයන්ගේ අපි දන්නවනේ ඉපද බින්දෙනවා කියලා. දැන් ඉපදෙනවා කියන කෑ ලයින් කරන්න. සිත තියෙන බින්දෙන කියනවා කියන තැන. හටගත්ත සැනේ බින්දෙනොත් බින්දෙන බව අරමුණු කරනවා. හැබැයි බින්දෙන බව අරමුණු කරන කොටත් එතන සිතක් නැහැ දෙන්නේ. ඒ සිතට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ සිත බින්දලි ඉවරයි. හරිද? අරමුණු කරන්න එතකොට ගන්න වෙන්නේ බංග ඥානෙ. බින්දෙන බවම අරමුණු වෙනවා. බින්දෙන බවම දකිනවා. හැබැයි මේකට කියන්නේ අධිපඤ්ඤා, අධිප්‍රඥාවක් මේක. මේක සාමාන්‍ය කෙනෙකුට අහුවෙන්නේ. ලේසියෙන් කෙනෙකුට අල්ලන්නත් බෑ. අල්ලන්න නම් ක්‍රමානුකූලව පුරුදු කරගෙන ඇවිල්ලා එතනට එන්න ඕනේ මේක අල්ලගන්න. නැත්තම් යාට පේන්නේ පවතින බවක්මයි. මම කියන දිට්ඨිය තුලම තමයි ඉන්නේ. මම තමයි මේ සේරම කරන්නේ කියලා. නේ. ඔබට ඒ මනෝ විඥාණය දැන් අලුතෙන්ම නිපදෝනේ මනෝ විඥාණය දකින්න ඊට පස්සේ දකින්නකොට මේක දකින්නේ උදේ නෙමෙයි භංගය. ඒ හටගන සනේ බිඳිනවා. ත්‍රුදේ කියන එක අයින් කරනවා අපි. දැන් දැක්කනේ උදේ වෙයි කියන එක පැහැදිලිනේ. දැන් දීර්ඝ කාලයක් පිළිබඳව පිළිබඳව කතා කළ උදේ වෙයි ඥාන පිළිබඳ. දැන් කතා කරන්නේ භංග ඥානය පිළිබඳව. ඒක නිසා දැන් උදයක් අවශ්‍ය නැහැ. දැන් දකින්නේ භංගයේ අවසානේ ඉවර වෙනවා, අවසන් වෙනවා. ඒ බලන සිත මොකද වෙන්නේ? විඥාණය දැකපු සිත මොකද වෙන්නේ? ඒ හටගත්ත මනෝ විඥාණය. ඒක බිඳිලි ඉවරයි. ඒක බලපු සිතත් ඒවල බිඳිලි ඉවරයි. දෙකම එතන තියෙන ස්පර්ශයනේ. මනෝ සංපස්සය.
ඒකටත් එක චිතක්ෂණයයි ආයස. ඒකත් බිඳිලා ඉවරයි. උදේ කියන එක අයින් කරානේ. ඒතර බංගිය දකින්නේ බිඳිලා ඉවරයි. ඒ ස්පර්ශයේ බලපු සිත ඒ රූපයක් කොයි ස්පර්ශ වෙනවා දකින්න පුළුවන්. මොන නැත්තම් නාමයක් මනසට ස්පර්ශ වෙනවා දකින්න පුළුවන්. මනසෙන් දකින්න පුළුවන්. මේ ඔය නාම ධර්මයන් අල්ලගන්නේ එක්ක විඥාණයෙන් අල්ලගන්නවා, එක්ක ස්පර්ශයෙන් අල්ලගන්නවා, එක්ක වේදනාවෙන් අල්ලගන්නවා. සමහර කෙනෙකුට තුනම ප්‍රකට වෙනවා. සමහර කෙනෙකුට දෙකක් හොඳට ප්‍රකට වෙනවා. එක්ක විඥාණය හටගන්න හැටි දැర్శණේ වෙනවා. එක්ක ස්පර්ශය දැర్శණේ වෙනවා. එහෙම නැත්නම් වේදනාව දැర్శණේ වෙනවා. විඳින ස්වභාවය මනසින් විඳිනවනේ. එක්ක ධම්නස්, එක්ක සම්නස්, එක්ක මෙදහත්. ඒ තුනෙන් එකක් ඒ තුනම සිද්ධ වෙනවා. ඒතර අරමුණ කරන්න පුළුවන්. ඒතර යා නිවැරදිවම දකිනවා එතකොට. ඒ ස්වභාවයන්. එහෙනම් ස්පර්ශය ද බලපු සිතට මොකද වෙන්නේ? බිඳිලි ඉවරයි. ඒතර උදේ නෙමේ බලන්නේ භංගිය. ස්පර්ශයේ භංගිය දකිනවා, බලපු සිතෙත් භංගිය දකිනවා. දෙකම බිඳිලා ඉවර වෙනකොට වේදනාව කියන එක හටගෙන ඉවරයි. පළමු ධර්මය ඊළඟ ධර්මයට සංක්‍රමණය වෙනවා දකින්න පුළුවන් නම් මේ භංගිය අල්ලන්න හරි ලේසි. පළමු ධර්මයේ ඊගාව ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය දකින්න පුළුවන් නම් ඒ කිවේ දැන් නැවත කියන්නම් ගැඹුරු නම් දැන් මනසින් බාහිර අපි රූපයක් අරමුණු කරනවා කියමුකෝ. අතීතයේ දැකපු රූපයක් පිළිබඳව අපි මනසින් හිතනවා. ඊයේ දැකපු දේ, පෙරේද දැකපු දේ, ගිය සතියේ දැකපු දේ. එතකොට ඒ රූපයක් චිතක්ෂණ 17ක් තුළ බිඳිලි ඉවරයිනේ. තේරෙන්නේ බිඳිලි ඉවරයි. එතකොට ඒ ගත්ත ආරම්මණය රූපය පිළිබඳව ගත්ත ආරම්මණය රූප ආරම්මණය. එතකොට ඒකත් බිඳිලි ඉවරයිනේ. බලපු සිත ඒකත් බිඳිලි ඉවරයි. හැබැයි ඒක බල්ල ඉවර වෙනකොට එතන මනෝ විඥානය නේද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් මනෝ විඥානය බිඳිලි ඉවරයිනේ. දැන් අර බලාගෙන ඉන්න සිත බිඳිලා ඉවරයි. එතකොට මනෝ විඥානය හටගෙන බිඳිලා ඉවරම එතන ස්පර්ශයනේ තියෙන්නේ මනෝ සම්පස්සේ. ඒකත් බිඳිලා ඉවරයි. ඒකත් බිඳිලා ඉවරද නැද්ද? එතකොට දැන් අර විඥානයත් බාහිර රූපයත් මනසත් නිසා නෙමෙයිද ස්පර්ශය සිද්ධ වුනේ? මනෝ විඥානය තොර මනෝද්වාරයෙන් ගත ආරම්මණය හා මනෝද්වාරය මේ ධර්මතා තුන නිසා නෙමෙයි ස්පර්ශය ආවේ. ඒතර පළමුවෙනි ධර්මය ස්පර්ශයට ප්‍රත්‍යද නැද්ද? සංක්‍රමණය වුණාද නැද්ද? කොච්චර වෙලා ගියාද? ඒ කර්මණු කරන්න පුළුවන් නම් භග්ගය දකින්න පුළුවන් හරි ලේසියෙන්. ඒ චිතක්ෂණය යන්නේ රූපයට 17යි. අරමුණු කරපු සිතට එක චිතක්ෂණයි. එතකොට චිතක්ෂණයක් තුල බිඳිලා ඉවරයි. එතනම ස්පර්ශය ඇවිල්ලා බිඳිලා ඉවරයි. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද මනසින් විඳින්නේ? මනෝ සම්පස්සජා වේදනා. මනසින් විඳිනවා. එතකොට ස්පර්ශය බිඳිලා ඉවර වෙනකොටම ඒ ධර්මය හටගෙන ඉවරයි. ඊගව ධර්මයට සංක්‍රමණය වෙලා නැද්ද? ඒ කියන්නේ විඳීමේ සිතට? විඳීමේ සිතට සංක්‍රමණය වෙලා ඉවරයි. අන්න එතනින් දකින්න පුළුවන් භංගයේ ස්වභාවය. චිතක්ෂණයක් තුළ බිඳෙනවා. දැන් ඒ වේදනාව අරමුණු කරපු සිතකෝ. ස්පර්ශය අරමුණු කරපු සිත ස්පර්ශයත් එක්කම බිඳිලා ඉවරයි. ඒෂණෙන් වේදනාවට සංක්‍රමණය වෙලා ඉවරයි. පසපච්චය වේදනා. ඒෂණෙන් වේදනාවට සංක්‍රමණය වෙලා ඉවරයි. එතකොට වේදනාව මනසෙන් අල්ලනකොටම වේදනාවේ භංගය තියෙන්නේ, සිතෙත් භංගය තියෙන්නේ. තේරෙනවද කියන්නේ? දෙකම චිතක්ෂණ දෙකක් තුල අරමුණු කරාද වේදනාවත් බිඳිලා ඉවරයි, බලපු සිත අයත් බිඳිලා ඉවරයි. පැහැදිලිද කියන්නේ? දෙකේම භංගිය අල්ලගන්නේ. දැන් උදේ අතහරින්න. දැන් පස්සපච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. ඒකේ උදේ දැක්කානේ. දේශනා රාශියක් තුලින් දැන් අල්ලන්නේ භංගිය. බිඳීම. දැන් ඒ ස්පර්ශය අලුතෙන් නැවත ස්පර්ශයක් වෙනවා හඳුනා ගැනීමේ සිතට මනෝ සම්පස්සජ සංඥා.
ඒ කියන්නේ ඒ දැකපු රූපය පිළිබඳව දැන් නැවත සිතින් හඳුනා ගන්නවනේ අපි. එතකොට ඒ ස්පර්ශය විතර මනසට ස්පර්ශ වෙනවා ඒ ආරම්මණය ඒ විඳපු ස්වභාවය පිළිබඳව සංඥාවෙන් හඳුනා ගන්න. සංඥාවෙන් හඳුනා ගන්න. එතකොට ඒ හඳුනා ගන්න ස්වභාවයේ සංඥාවට මොකද වෙන්නේ? ඒකත් බිඳිලා ඉවරයි. ඒ සංඥාව බලපු සිත මනෝ සම්පස්සජ සංඥා ඒකත් බිඳිලා ඉවරයි. හා දෙකම එනවා මනෝ සම්පස්සජ චේතනා. දලුතෙන්මනේ ඉන්නේ. දැන් මේ ආයතනේ කාර්ය එක තමයි. ආයතනේ කාර්ය අලුතෙන්ම නිපදවන එක. ඒක තමයි ආයතන කියන්නේ. එතකොට මනෝ සම්පස්සජ චේතනා. ඒක චේතනා කියන්නේ කර්මය. දැන්තර අලුතෙන්ම කර්මයක් නිපදවල ඉවරයි. හැබැයි ඒ චේතනාව කියන එකටත් ආශෙක චිතක්ෂණයයි එක්ෂණේ බිඳිලා ඉවරයි. ඒ කර්මය හැවත් ඒ චේතනාව බලපු සිතත් බිඳිලා ඉවරද නැති. හැබැයි එතකොට ඒ බිඳිලා ඉවර වෙනකොට මනෝ සම්පස්සජ චේතනා කියන කර්මය සකස් කළා ඉවරයි. මනෝද්වාරයේ ලකුණක් තියලා පැත්තකින් තියලා තියෙන අවසාන අවස්ථාවට ගන්න. අරමුණු 6යි. අරමුණු 6ෙන් ගන්න ආරම්මන මත තමයි ඒ ආරම්මන චේතනා කියන තැනට අරගෙන ගියොත් විතරයි චක්කු සම්පස්සජ චේතනා. එතකොට එහෙන් දෙකපු රූපය පිළිබඳව චේතනා කියන තැනට මනස අරගෙන ගියාම කර්මය සකස් කරලා ඉවරයි. එතකොට මනෝද්වාරයේ ලකුණක් තියලා එයා නිරුද්ධ වෙලා ඉන්නේ. හැබැයි ඒක මනෝද්වාරයෙන් අරමුණු කරන්න පුළුවන් අවසාන අවස්ථාවට. මොකද චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න නම් ආරම්මණයක් ඕනේ. එක්ක කුසල ආරම්මණයක් එක්ක අකුසල ආරම්මණයක්. කොහොම නැත්නම් ධ්‍යාන ආරම්මණයක්. ඕකෙන් කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. ඒතර කණෙනොත් ඒ වගේ. ඒතර කණෙන් ගන්න ශබ්ද ආරම්මණයක්. ඒකත් චේතනා මට්ටමට අරන් ගිහිල්ලා මනෝද්වාරයේ ලකුණක් තියලා නිරුද්ධ වෙලා ඉන්නවා. හැබැයි අවසාන අවස්ථාවට ගන්න පුළුවන්. ඒ බලවත් වෙලා නිසිත තියෙන ශබ්දයේ පිළිබඳ, ගන්ධයේ පිළිබඳවත් ඒ වගේ. ඒ පිළිබඳ පසුගිය දේශනාවල කියලා තියෙනවා. රසය පිළිබඳවත් ඒ වගේ. පහස පිළිබඳවත් ඒ වගේ. ඒකට කියන්නේ පොට්ටබ්බ ආරම්මනේ. රසයෙන් ගන්න එකට කියන්නේ රස ආරම්මනේ. නාසයෙන් ගන්න එකට කියන්නේ ගන්ධ ආරම්මනේ. දැන් මේ කතා කරන්නේ ධම්ම ආරම්මනේ පිළිබඳව. ඒතර මේකෙනොත් මනෝද්වාරයට ලකුණක් තියලා නිරුද්ධ වෙනවා අවසාන අවස්ථාවට ගන්න. එතකොට ඉන්ද්‍රියයන් 6 කර්ම 6ක් සකස් කරලා තියාගෙන ඉන්නවා. එක්ක කුසල එක්ක අකුසල. දැන් මේකෙන්නේ ප්‍රතිසන්දියක් ගන්න කොහේ හරි. දැන් එතකොට ඒ ප්‍රතිසන්දියක් ගන්නකොට මේ චේතනා කියන ධර්මතාවයන් සියල් හදාගෙන ඉන්නේ ප්‍රතිසන්දියක් ගන්න. ඒකට ලෝභය මූලික වෙලා නැද්ද? දේශය මූලික වෙලා නැද්ද? මෝහය මූලික වෙලා නැද්ද? මානය මූලික වෙලා නැද්ද? දිට්ඨිය මූලික වෙලා නැද්ද? විචිකිච්ඡාව, තීන මිද්ධ, උද්ධච්ච, අහිරික, අනෝතප්ප කියන මේ දස ක්ලේශයන්ම මූලික වෙලා නැද්ද? දැන් ලෝභය තාශ කොච්චරද? දැන් මේ බංගේ අල්ලන්නේ අපි. ලෝභය කියන්නේ ආසාවනේ. බාහිර සම්පත් වලට තියෙන ආසාව ලෝභය කියන්නේ. සිතක්නේ. වෙන මොකද සිතක් නැති? දැන් සිතට ආයිස එක චිතක්ෂණේ. තොර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේව මාරු හැටියට. ක්ලේශ මාර. ඇයි? ලෝභ සහිත සිතක්. ඒතොර ලෝභයට ආශයක චිතක්ෂණේ. ඒතොර හට ගන්න එක බල ඇලෙනවා. ලෝභය කියන්නේ ඇලෙනවා. ඒතොර බාහිර සම්පත් දැක්කාම ඒ සම්පත් පිළිබඳව තමන්ගේ ඇලෙන සිත. දැන් ඇලෙන සිතට කොච්චර වෙලාවක් එක චිතක්ෂණේ. ඒකේ බිඳීම දකින්න බැයිද? හටගත්ත සැනේ බිඳෙනවා. දැන් අපි කියමු රූපයක් න අරමුණු කළේ කියලා. ඒක අවශ්‍ය චිතක්ෂණ 17යිනේ. 17ක් කියන්නේ ඉතාමත්ම කෙටි කාලයක්. ඒතර ඒකත් බිඳෙනවනේ. අයකෙත් බංගේ අල්ලන්නේ. ඒතර ඒකත් බිඳෙනවා. ඒ ඇලුණු සිතත් බිඳෙනවද? අයකෙත් බංගේ අල්ලන්නේ. හැබැයි එතකොට ඇලිලා ඉවරයිනේ. දැන් එතකොට මායයට අහුවෙලා නැද්ද අපි? ඒ මේ ලෝකේ යම්කිසි කෙනෙක්ගේ සිත තුළ තියෙනවා නම් යම්කිසි වෙලාවක ලෝභය කියන්නේ රාගය, එතකොට තෘෂ්ණාව, ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම,
මේ ඔක්කොම එකම දේ. ලෝභය කියන්නේ ආසාව, ඇල්ම, කැමැත්ත, බැඳීම. දැන් ක්ලේශ මාර. දැන් මෙච්චර කාලයක් අපි ওই ලෝභය කියන මාරයට ඉඩ දුන්න නිසා නේද අපිව මැරුවේ. ආ දැන් බුදුරජාන් වහන්සේ විතරාගී. තෝ රාගය මරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ. දේශය මරලා තියෙන්නේ. මෝහය මරලා තියෙන්නේ. මානය මරලා තියෙන්නේ. දිට්ඨිය මරලා තියෙන්නේ. නැද්ද? විචිකිච්ඡාව මරලා තියෙන්නේ. අපි නෑනේ. එහෙනම් ඒගොල්ලන් මරණ තාක්කල් ඒගොල්ලෝ අපිව මරනවද? ඒ ලෝභය කියන එකනේ අපිව මරන්නේ. එහෙනම් ඊට ඉස්සෙල්ලා අපි ලෝභය මරන්න ඕනේ. නැද්ද? ඒ තමයි ක්ලේශ මාර. ඒතර බුදුරජාන් වහන්සේ සියලු ක්ලේශයන් අවසන් කළාද නැද්ද? ඒ කිය අවසන් කළා කියන්නේ මැරුවා කියන එකනේ. දැන් මෙච්චර කාලයක් අපිව ඉපදෙව්වේ එහෙනම් කවුද? ලෝභය තියෙන තාක්කල් අපට මරණයක් උරුම කරනවද නැද්ද? ලෝභය තියෙන තාක්කල්, ලෝභයවත් රාගයවත් ආසාවෙවත් ඇල්ම කැමැත්ත තියෙන තාක්කල් අපට මරණයක් උරුම කරනවද නැද්ද? ඉතින් ලෝභය එහෙනම් අපිව මරන්න ඉස්සෙල්ලා අපි ලෝභය මරලා දැම්මම ඉවරයිනේ. අවුද නැද්ද? තාම මැරුවේ නැහැ. ඒ නිසා අපිව මරනවා. පෙරභවයේ අපි ඔක අවසන් කරා නම් ඔය සියලු ක්ලේශයන් ලෝභ, දේශ, මෝහ, මාන, දිට්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික, අනෝතප්ප කියන දසක් ක්ලේශයන් 1500 ආකාරයකට ක්‍රියාත්මක වෙනවා සිතේ. 1500ක් කෙලෙස් සියලු. ඒ කෙලෙස්න තාක්කල් නෙමෙයිද මරණය සිද්ධ වෙන්නේ? එහෙනම් ලෝභය අපිව හැමදාම මැරුවා. නැහැ. මේ භවයේ විතරයි මරන්නේ. ඔබට අපි ආයිකා භවයේ මරන්න ඉඩ තියන්නේ. දැන් යම් කිසි කෙනෙක් අපි කියමු අපිව මරන්න දෙනවා කියලා. දැන් මොකද කරන්නේ? එයාගේ අතින් හැමදාම මැරුම් කනවාද? එහෙම නැත්නම් අපි ආව මරලා මරණය අවසන් කරනවාද? මේ ටික අවසන් කළොත් මරණය අවසන් නැහැ. මේ සියලු ක්ලේශයන් ප්‍රහීන කළොත් අවසන් කළොත් මරණය අවසන් වෙනවද නැද්ද? ඔකේ කවස්ථාක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මිටි හාමුදුරුවෝ නැදේ නම මට මතක නැහැ. මිටි හාමුදුරු කෙනෙක් හිටියා නේද බුදු සාසනේ. හරි මිටි හරි චූටි. හැබැයි රහතන් වහන්සේ නමක්. ඒක මේ රහතන් වහන්සේ උනාට මේක අනිත් භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ. හරි පුංචිනේ. යන්නේ නැහැ ටොකු අයිනවා. කොනිටරා. එහෙම මේ තට්ටු කරනවා. දන්නේ මේ කවුද රහතන් වහන්සේ නමක් කියලා දන්නේ හරි පුංචිනේ පුංචි ආමුදුරෝ. ඒ නම මට මතක නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඔක දැක්කා නිතරම දකින මේ ආමුදුරන්ට නිරන්තරයෙන් කොනිටන යන වෙනකොට කොනිටනවා. එතකොට තට්ටු කරනවා ටොක්කක් අයිනවා. ඉතින් මේ පෘථග්ජන ආමුදුරවරු. දැන් බුදුරජාණන් වහන්සේ එක දවසක් කිව්වා මේ එතනින් ධර්ම දේශනා කර කර ඉන්නකොට මේ ආමුදුරෝ එතනින් යනවා. පස්සේ කිව්වා මේ පුංචි ආමුදුරෝ පේනවද කියලා ඇහුවා. පොඩි හාමුදුරන් මේම හිටියට අම්මා තාත්තා දෙන්න මරලා ඉන්න කිව්වා. අම්මාත් මරලා තාත්තාත් මරලා කිව්වා ඉටි. දැන් භික්ෂුන් වහන්සේලා පෘථග්ජන භික්ෂුන් වහන්සේ දෙමෝපිය මරලා මෙහෙම ඉන්න පුළුවන්ද? මහාන වෙන්න පුළුවන්ද? මහාන කරනවද? නැහැ ඒ කිව්වේයි. තණ්හාව නැමැති අම්මා. අවිද්‍යාව නැමැති තාත්තා. තෘෂ්ණාව ඒ කියන්නේ තෘෂ්ණාව අපි ළඟ නෙමෙයිද නිරන්තරයෙන්ම තියෙන්නේ? අපි කිට්ටුවෙම නෙමෙයිද තියෙන්නේ? ඉතින් අපේ අම්මත් උපන්දා ඉඳලා අපේ කිට්ටුවෙම නේද හිටියේ? කිට්ටුවෙම නේද ඉන්නේ? ළඟින්ම ඉන්නව නේද? හා? ඒතකොට තාත්තා. තාත්තා නිරන්තරයෙන් අපේ ජීවිතයට යම් ආකාරයෙන් නෙමෙයි සියලුම ආකාරයෙන් උදව් කරනවා, උපකාර කරනවාද නැත්? පැවැත්මට? එහෙනම් අවිද්‍යාව පැවැත්මට ප්‍රත්‍යද? තෘෂ්ණාව එතකොට අපේ ළඟම ඉන්නද? දර කිව්වේ උපමා දෙකක් බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඔය පුංචි ගමට හිටියට එයත් එක්ක විහිළු කරන්න එපා කිව්වා. විහිළු කරන්න එපා, ඔය අම්මත් මරලා තාත්තත් මරලා ඉන්න කිව්වා. දහවුරු බය වුණා. ඊට පස්සේ විස්තර කළා කිව්වා මෙන්න මේ දෙකයි අවසන් කළා තියෙන්නේ. අවිද්‍යාවයි
තෘෂ්ණාවයි මේ අවසන් කළා ඉන්නේ කිව්වා. එතකොට තමයි දැනගත්තේ රහතන් වහන්සේ නමක් මෙයා. ඊට පස්සේ විහිළු කරන්නේ ඩොකු අනින්න පාර දෙන්න කොනිටන්න හොඳ නැහැ කියලා අනිත් ස්වාමීන් වහන්සේලා දැනගත්තේ මෙයා රහතන් වහන්සේ නමක්. හැබැයි හරි චූටි. තේරෙනවද? ඒ චූටි උනේතර මොකද්ද? චෛත්‍යයක් හදන්න මේ ඔක ඔච්චර ලොකුවට හදන්න ඕනේ පොඩියට හදන්න කියලා ඒ කර්මයේ විපාකයක් වශයෙන්. දැන් පැහැදිලිද ඒකට? එහෙනම් දැන් ලෝභය කියන්නේ කී බංගේ දකින්න බැරිද අපිට? එක චිත්තක්ෂණය චිත්තක්ෂණය තුර ඉපද බිඳිනවා. ඉතින් බංගේ අල්ලන්නක. ඒ බලපුසිත ඒ ඇලෙන සිතනේ ලෝභය කියන්නේ. එතකොට ඇලෙන සිත බලපුසිතකෝ. ඒකත් එසනේම බිඳිලි ඉවරද? එහෙනම් ඒ දෙකේම බංගේ ගන්න. අන්න එතකොට තේරෙනවා මේකේ පැවැත්ම ඇති අර්ථයක් තියෙනවද කියලා. වටිනාකමක් තියෙනවද? ප්‍රයෝජනයක් තියෙනවද? අන්න ඒ අනුව තමයි ලෝභය අයින් කරන්න පුළුවන් නැත්නම් අයින් කරන්න බෑ. අයින් කරන්න බෑ. ලෝභය කියන එකේ ස්වභාවය දැනගන්න ඕනේ, ලෝභ සහගත සිතේ ස්වභාවය දැනගන්න ඕනේ. ඒතර වස්තුව දකින්නේ අපි වැරදි ආකාරයකට, වස්තුව දකින්නේ නෑ ක්‍රියාවක් හැටියට, සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට. යම් වස්තුවක් රූපයක් වශයෙන් ගත්තොත් ඒ වස්තුව තුළ තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒතර මේ ධාතුන් ඒ සතර මහා ධාතුණු බිඳෙනවද? බිඳෙනවා. පටවි ධාතු ඉපද බිඳිනවා. ඉපද කියන එක ලයින් කරලා බිඳෙන කියලා ගන්න. ආපෝ ධාතුව බිඳෙනවා ඉපද බිඳෙනවා. ඉපද කියන එක ලයින් කරලා බිඳෙන කියලා ගන්න. තේජෝ ධාතුව ඉපදන ශනේ බිඳෙනවා. හැබැයි පටවි ධාතුවට තනියෙන් එන්න බැ අර තුන් දෙනා උදව් කළේ නැත්තම්. පුළුවන් දෙන්න. මේ ලෝකෙ කිසිම බාහිර අධ්‍යාත්මික බාහිර රූපවල තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලියට තියෙන චිතක්ෂණ 17යි. ඊට වැඩි අවශ්‍යයක් නැහැ. එහෙනම් ඒතර අපි එහෙනම් තේජෝ ධාතු බින්දෙනවා. ඉපද බින්දෙන්නේ හැබැයි. ඉපද බින්දෙනවා. එහෙනම් ඉපදෙනවා කියන කැල ලයින් කළ බින්දෙන කැල දකින්න. එතකොට මේකේ ශුන්්‍යතාවය දකින්න පුළුවන්. නැත්තම් ශුන්්‍යතාවය දකින්නේ වායෝ ධාතුව ඉපද බින්දිනවා. ඉපදිනවා කියන කැලලයි කන බින්දින කැලල ගන්න. මේ ධර්මතා හතර ඕනෝන්ට නිරන්තරයෙන්ම සහයෝගයෙන් නේද මේක ක්‍රියාත්මක වෙන්නේ? පටවි ධාතුවට තනින් එන්න බෑ. අනිත් ධර්මතා තුනේ එන්න ඕනේ. එතකොට ඕකේ දැන් වැඩිවීමක් වුණොත් නේ අපිට පේන්නේ. අපි ඒකට කියනවා දැන් ආපෝ ධාතුවේ වැඩිවීමක් වුණොත් අපි කියනවා ගලනවා කියලා. වැగిරෙනවා කියලා. නමුත් වැగిරෙන්නේ නැහැ, ගලන්නේත් නැහැ. එතන තියෙන්නේ සතර මහා ධාතුන්. හැබැයි අපේ ඇසට දැర్శණය කරනවා ඒකේ අධික බව. ආපෝ ධාතුවේ අධික බව අපිට දැర్శණය කරන්නේ. නමුත් එතන අනිත් ධර්මතා තුනත් අනිවාර්යෙන් තියෙනවා. දැන් අපිට ගින්න දැర్శණය වෙනවා. හැබැයි අපි එතකොට කියනවා මෙතන ගින්නක් කියලා. නැහැ, අනිත් ධර්මතා තුනත් එතන තියෙනවා. තේජෝ දාතු අධික බවයි පෙන්වන්නේ. නැත්. තේජෝ දාතු අධික බවයි පෙන්වන්නේ. ඒතර පටවි දාතු අධික බව තමයි මේ තද ගති. හැබැයි එතන අනිත් ධර්මතා තුනක් අනිවාර්යෙන් තියෙනවා. ඒතර අධික බව අපට පෙන්වනවා අනිත් ධර්මතා තුන යට කරලා අර ධර්මතාවය ඉහළට ඇවිල්ලා තියෙනවා. හැබැයි නුවණින්, බුද්ධියෙන්, ඥාණයෙන් දකින්න ඕනේ මේ ධර්මතා හතරයි මෙතනම මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතන මේ ධර්මතා හතරත් හට ගන්න ශනේ බිඳිනවා, හට ගන්න කියන කැලය අයින් කරනවා. දැන් එතන බිඳීමම අරමුණු කරනවා. ඒ බලන සිත, ඒ බලන සිත මොකද කරන්නේ? ඒකත් බිඳිනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අද උදේ ඉඳලා මේ මොහොත දක්වා සිත් ටික ගණන් කරන්න පුළුවන්ද? හා? පුළුවන්ද ගණන් කරන්න? දැන් ඔක්කොම බිඳුණාද නැද්ද? අන්න බිඳීම මාරමුණු කරන්නකෝ. බංග ඥානය. බිඳීමක් තියෙනවද? සත්‍යද ඒක? අනිවාර්යෙන්. දැන් ඒ තුළම තියෙනනේ ශුන්්‍යතාවයක්. ඒ ශුන්්‍යය කියන්නේ. දැන් අපි කියනවා ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව. ආශ්‍රව නැත්තම් අවිද්‍යාවක් නෑ. ඒතකොට දැන් ආශ්‍රව ඉපද බිඳිනවා. එතකොට ඉපදෙන කැල ලයින් කළ බින්දෙන කැල ගන්න. ඒ ධර්මය ඒ අර ධර්මයට සංක්‍රමණය වෙනවද නැද්ද?
ඒ කියන්නේ ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි කියන එක මේ කියන්නේ. එතකොට මේ පළමු ධර්මය ඊළඟ ධර්මයට සංක්‍රමණය වෙනවා. හැබැයි සංක්‍රමණය වෙන බවක් අපිට පෙන්වන්නේ. ඒ පෘථග්ජන ස්වභාවයට පෙන්වන්නේ. හැබැයි ආර්ය ස්වභාවයට පෙන්නවා. නිවැරදිව බැලුවොත් පේනවා. එහෙනම් ඒ ආශ්‍රව කියන ඒ ඇලෙන සිතේ බිඳීම දකින්න. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එකනේ. ඒකේ බිඳීම දකින්න. හැබැයි බිඳෙන්නේ අර ධර්මයට සංක්‍රමණය වෙලා නෙමෙයිද? එතකොට එහෙනම් අවිද්‍යාව කියන ධර්මයක් ලෝකෙ නැහැ. ආශ්‍රව නැත්තම්. ආශ්‍රව නැත්තම් නැහැනේ. එතකොට ආශ්‍රව ප්‍රත්‍යයෙන් මේක හටගත්තා. හැබැයි බිඳෙනවා. එයි. අවිද්‍යාවට අවශ්‍යක චිත්තක්ෂණේ. ඒකෙත් උදේ අයින් කළ බිඳෙන බව දකින්න. බිඳීමම. එයි හටගත්ත සැනෙම බිඳෙනවනේ ඉතින්. එතකොට දැන් උදේ වේ දෙකම දැක්කනේ කලින්. එතකොට දැන් බිඳෙන තැන සිත තියෙනවා. එතන බංග ඥානය කියන්නේ. හැබැයි ඒ ධර්මය දැන් අවිද්‍යාව. එතකොට ආශ්‍රව කියන එක ඇලෙන සිත බලපු ඇලෙනවා කියන ස්වභාවය බලපු සිතකු. ඒකත් ඉවරයි. හැබැයි ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා. එතකොට අවිද්‍යාව අපි අරමුණු කරනවා. ඒ අරමුණු කරපු සිතත් බිඳිලානේ. තේරෙනවා. හැබැයි අවිද්‍යාව කියන ධර්මතාවයක් ලෝකෙ නැහැ. ආශ්‍රව නැත්තම්. ආශ්‍රව ප්‍රත්‍යයෙන් එන්නේ. ඒතර පළමු ධර්මයෙන් මේ ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය දකින්න ඉපද බිඳිනවා ඉපද වෙනවා කියන කෑ ලයින් කරන්න බංගේ ගන්න. ඒ බලපු සිතත් බිඳිලි ඉවරයි. අවිද්‍යාව පටන් අරන් ඉවරයි. ඒ බලනවා සිතින් ඒතර පටන් ගත්තට පවතිනවද අවිද්‍යාව? නැහැ. එයත් එක චිත්තක්ෂණයයි. ඒතර උදේ කියන කෑ ලයින් කළා බංගේ ගන්නවා එයත් බිඳිලි ඉවරයි. ඒ අවිද්‍යාව පිළිබඳව බලපු සිත ආයිකත් බිඳිලි ඉවරයි. දැන් බංගයක් තියෙනවද නැත්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරන මේක නුවණින් අරමුණු කරන්න. මේක නුවණින් අරමුණු කරන්න. ඒතර ඒ තාක්කල් අවිද්‍යාවක් නැහැ. ආශ්‍රව නැත්තම්. දැන් අවිද්‍යාව දැන් හටගත්ත ඒ ධර්මය. හැබැයි ඒ ධර්මය හටගත්ත නිසා තමයි ඉදිරි ධර්මයේ තියෙන්නේ. එහෙනම් පළමු ධර්මය හටගත්ත ඒ ධර්මයෙන් ඊගව ධර්මයට සංක්‍රමණය වෙනවා. අවිද්‍යාපච්ච සංඛාරා. හරිනේ. එතකොට දැන් අවිද්‍යාව බලපු සිත බිඳිලි ඉවරයි. හැබැයි එතකොට අරකට සංක්‍රමණය වෙලා ඉවරයි. දැන් අරමුණ කරන. එතකොට එතකන් සංස්කාර කියලා ධර්මතාවයක් ලෝකේ නැහැ. අවිද්‍යාව උපදින්න ඕනේ සංස්කාර කියන ධර්මයන්ට හට ගන්නවා. එයාට ඉස්සරහට එන්න. ඒ නැති තාක්කල් එයාට ඉස්සරහට එන්න බෑ. එහෙනම් ද සංස්කාර කියන්නේ ඒතකොට කර්ම. ඉපද බින්දිනවා. ඉපදිනවා කියන කැල අයින් කරන්න බින්දිනවා කියන කැල ගන්න. බලපු සිත කර්මයන් මෙනෙහි කරා. මම කියවනේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. ඒ අරමුණු අරගෙන විඥාන, පස්ස, වේදනා, සංඥා, චේතනා දක්වා ගිහිල්ලා මනෝද්වාරයේ ලකුණු තියලා පැත්තක ඉන්න ආරම්භන 6. ওই 6ම හැදුවේ අවිද්‍යාව හින්දා නෙමෙයි. ඉදිරිය 6ම ඉපද බිඳෙනවා. ඉතින් ඉපදෙනවා කියන කැල ලයින් කරන්න. බිඳෙනවා. බලපු සිත් ඒවත් බිඳෙනවා. එතයි බංග ඥානිය. ඒ තාකල් එයාලා හැදුනේ නැත්තම් ඒ අරමුණු අරගෙන චේතනා හෙවත් කර්ම කියන ස්වභාවය දක්වා ගෙනිච්චේ නැත්තම් ප්‍රතිසන්දි විඥානය අරමුණු කරන්නේ මොනවද? ප්‍රතිසන්දි විඥානයේ අරමුණක් නැහැ. ආයෙනම් තමයි සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කිව්වේ. සංකාරපච්ච විඥාන. දැන් හදලා අපි තියලා තියෙන හයක් පැත්තකින් තියාගෙන ඉන්නවා හයක්. මේ හයත් ඉපද බිඳිනවා. ඉපදෙනවා කියලා කැල ලයින් කරන්න බිඳෙනවා කියන කැල ගන්න. හැබැයි බිඳෙනකොට ඉදිරි ධර්මයට එයා පටන් අරන් ඉවරයි. එයා පටන් අරන් ඉවරයි. ඒතර පළමු ධර්මයෙන් ඊගව ධර්මයට සංක්‍රමණය වෙනවද? මේ තමයි සංසාර ප්‍රවෘත්තිය. තේරෙනවද? ඒ තමයි සංසාර ප්‍රවෘත්තිය.
පැහැදිලිද කියන්නේ. ඒතර මේ කාරමුණු කරන්න සියුම් ඥානයක් ඕනේ. ඒකට කියන්නේ අධි ප්‍රඥා. අධි සීල, අධි සමාධි, අධි ප්‍රඥා කියෝ බුදුරජාන් වහන්සේ. සීල, සමාධි, ප්‍රඥා ලෝකේ ඕන තරම් තියෙනවා. ඔය අනිත් ආගම් වලත් තියෙනවා සීල සමාධි. හැබැයි මේක තියෙන්නේ අධි සීල, අධි සමාධි, අධි ප්‍රඥා කියන එක. දැන් මේ වාසු කරගන්න නම් ප්‍රඥාව නොවන ඥානෙ අධික වෙන්න ඕනමද නැද්ද? සාමාන්‍ය කෙනෙකුට තේරෙයිද? තේරෙන්නේ නැහැ. ඒකයි පෘථග්ජන පුච්චලෙකුට තේරෙන්නේ නැහැ කියලා කිව්වේ. පෘථග්ජන පුච්චලෙකුට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ සියල්ල තුල භංගය තියෙනවද? දැන් අපිට පුළුවන් එකක් කරන්න. මොකක්ද? අර මං කියවනේ. දැන් මෙච්චර කාලයක් අපිට ලෝභය මරන්න බැරි වුණා. දැන් ලෝභය අපිව මරුවා. දැන් මොකද්ද කරන්න ඕනේ අපි එහෙනම්? ආ එහෙනම් එයාට ඉස්සෙල්ලා අපි එයා අපිව මරන්න ඉස්සෙල්ලා අපි යාව මරන්න ඕනේ. ද්වේෂය මෙච්චර කල් අපිව මරුවා. ඒ තමයි ක්ලේශ මාර. ක්ලේශ මාර කියලා කිව්වේ මාරු පස් දිනක් කියන්නේ බුදුරජාන් වහන්සේ කිව්වා. ක්ලේශ මාර, අපි සංස්කාර මාර, ස්කන්ධ මාර, දේව පුත්ත මාර, මෘත්‍ය මාර, මරණය මරන්න කිව්වා. මරණය මරන්න නම් ලෝභය මරන්න ඕනේ. ද්වේෂය මරන්න ඕනේ. මෝහය මරන්න ඕනේ. මානය, දිට්ඨි මේ ඔක්කොම මරන්න ඕනේද නැද්ද? ඔව්. ඒ නැති තාක් කල් ඒගොල්ලෝ අපිව මරනවා. දැන් මෙච්චර කාලයක් ඒගොල්ලන් ක්‍රියාත්මක වුණු නිසා නෙමෙයිද අපි මේ මැරුවේ? දැන් වර්තමාන භවයේ අපට මරණයක් උරුම කළා දුන්නේ ওই කට්ටිය නෙමෙයිද? කෙලස් නෙමෙයිද? ඉස්සෙල්ලා පිරිනිවෙන්නේ කෙලස්නේ. ඊට පස්සේනේ ස්කන්ධ පරිනිර්වාණය. එහෙනම් කෙලස් ටික අපි පිරිනිවන්න ඕනේ. පිරිනිවන කියන්නේ මරණය. මරණයනේ පිරිනිවෙනවා කියන්නේ. අපි කියන්නේ කලු ක්‍රියා කළා කියලානේ. අපවත් වුණා කියනවා, කලු ක්‍රියා කළා කියනවා. එතකොට පරලෝසපත් වුණා කියනවා නේ. ඒ කියන්නේ එහෙනම් මරණය මරන්න ඕනේ අපි. මරණය මරන්න නම් ලෝභයයි ද්වේෂයයි මෝහයයි මේ ඔක්කොම මරන්න ඕනේද නැද්ද? ඒ නැති තාක් කල් ඒගොල්ලෝ අපිව මරනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි ඒගොල්ලන්ගේ මරුන් කෑව ඇතිනේ. ඔය නාම ධර්මයන් නිසාම නෙමෙයිද අපි මෙච්චර කාලයක් මරුන් කෑවේ? ඔය කෙලස් කියන්නේ නාම ධර්මයන්. ඒ කෙලස් හටගන්නේ වස්තුකාම නිසා. වස්තුකාම, ක්ලේශකාම. කාම දෙකයි. වස්තු වලට කැමති වෙන්නේ ඔය සිතුවිලි ටික හදන්නනේ. ඔය සිතුවිලි හදන්නනේ වස්තු වලට කැමති වෙන්නේ, බාහිර වස්තු වලට. ඒ ක්ලේශකාම. එහෙනම් ඒ කට්ටිය විනාශ කරන්න ඕනි. විනාශ නොකරන තාක් කල් ඒගොල්ලෝ අපිව මරනවා. නැද්ද? මේ ධර්ම දේශන අවසන් කරන කාලය ඉවරලා තියෙනවා. පැහැදිලිද කියපේ? දැන් බංගි අල්ලන්න පුළුවන් නේද එතකොට? බිඳීම මල්ලන්න, බිඳීම මල්ලන්න, බිඳීම මල්ලන්න. එතකොට තමයි මේ ඊගවට එන්නේ බයතුපට්ඨාන ඥානය. බය වෙන්නේ එතකොට. නැත්තම් මේකෙ මිදෙන්නේ නැහැ. කවදාවත් මිදෙන්නේ නැහැ මේකෙ. මේ ඥාන ටික අනුපිළිවෙලට නූපදවන තාක් කල් මිදෙන්නේ. ඒ දකින්නේ සත්‍යයක්. පරම සත්‍ය දකින්නේ. චතුරාර්ය සත්‍ය දකින්නේ. ස්කන්ධ ධාතු ආයතනවල යථා ස්වභාවය. එතයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක.